ගෞතම බුදුරජුන් ලොව පහළ වීම, සම්බුද්ධත්වයට පත්වීම හා පරිනිර්වාණය යන උතුම් තෙමගුල සිදුවේ අදවන් වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදී. එහෙත් අවාසනාවකට මෙන් අප මෙවර වෙසක් උත්සවයේ සමරන්නේ පාස්කු ඉරුදින අමහිරි මතකිනුත් ජාතින් අතර යම්කිසි විරසකයක් තිබෙන මොහොතකයි. වෙසක් උත්සවයේ ජාත්‍යන්තර නිමාඩු දිනයක් බවට පත් කළ හින්දු ජාතික ලක්ෂ්මන් කදිරගාමර්, ඒ වගේම බෞද්ධ ගීත ගායනා කළ මුස්ලිම් ජාතික අල්ලාජ් මොහිදින් බෙක්, ඒ වගේම මර්ස්ලින් ජයකොඩි පීතුමත් අපට මේ වෙලාවේ අමතක කිරීමට නොහැකි. මේ අසමගි වූ ජාතිය යළි එකතු කරන්නේ කෙසේද? ධම්මපදයේ මෙන්න මෙසේ සඳහන් වෙනවා. පරේචන විජානන්ති මයමෙත්ත යමාමසේ. යේෂ තත්ත විජානන්ති තතෝ සම්මන්ති මේදගා. මේ විදියට කෝලාල කරන්න ගියොත් අපිමයි විනාශ වෙන්නේ කියලා මේ කෝලාල කරන උදවිය දන්නේ නැහැ. මේ කෝලාල වලින් වෙනසෙන්නේ අපිමයි කියලා යම් කෙනෙක් දන්නවා නම් ඒ තුලින්මයි කෝලාල සංසිඳෙන්නේ. දැන් අප සමග සිටින්නේ ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති ගෝගොඩ සීල විමල ස්වාමීන් වහන්සේ. අපේ හැමෝටම මේ වෙසක් සමයේ සමස්ත ශ්‍රීලාංකික සමාජයෙන් පිළිහිලා තියෙනවා. ඔබ වහන්සේට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද සමස්ත ශ්‍රීලාංකිකයන්ට? මේ අවස්ථාව තවත් වෙසක් දවසක් වෙසක් පූජාවක් අවසාන වූ දවසක්. නමුත් මේක තවත් එක්තරා වෙසක් දිනයක් හැටියට සලකනවට වඩා සුවිශේෂ වෙසක් දිනයක් හැටියට අපි සලකනවා නම් අපට පුළුවන් මේ බොහෝ සිත් සතන් අප හැම දෙනාගෙම වඩා ප්‍රබෝධයමට පත් කරලා චින්තාවේ හා ක්‍රියා කිරීමේ යම් කිසි පුනර්ජීවනයක් උදා කර ගැනීම. මම එසේ කියන්නේ වැඩි දවසක් නැහැ අපේ රට තුළ ඇති වුණු ඒ දරුණු ඛේදවාචකය. අපේ සහෝදර, ඒ වගේම අපේ ආදරණීය වාසීන් විශාල පිරිසක් තමන්ගේ ජීවිතය අහිමි වුණ ඉතා ළඟ අතීතයක් පසු කරලයි අපි සිටින්නේ. ඒ නිසා අපි සියලු දෙනාම ඉතා දැඩි සංවේගයට පත් වුණු අවස්ථාව. එනිසාම අපේ ජාතියේ, අපේ රටේ ජාතික සමගිය එක්තරා විදිහකට කම්පණයට පත් වුණා. ජාතීන් වශයෙන් අපේ අතර තිබුණු සමගි සම්පන්න භාවය එක්තරා විදිහකට අභියෝගයට පත් වුණා මේ සිද්ධිය නිසා. කෙසේ වෙතත් අතීතයේ අප රට අවුරුදු 2000 ගණනක් මුළුල්ලේ මේ වගේ සිද්ධීන් වලට අභියෝග වලට මුහුණ පාමි. එහෙත් අපි එක්තරා ගමන් මාර්ගයක ගමන් කරමින් අපේ රටවාසීන් තුළ බෞද්ධාගමෙන් පෝෂණය වෙච්ච එක්තරා විදිහක ප්‍රමෝදයක් දුර දක්නා භාවයක් සහ ගැඹුරු ප්‍රඥාවකින් කටයුතු කරමින් තමයි අපි පැමිණ සිටින්නේ. එනිසා ජාතීන් අතර සමගිය අත්‍යවශ්‍ය දෙයක් රටක් ඉදිරියට යන්නට. ඒ ජාතික සමගිය, ජාතීන් අතර සමගිය, ආගම් අතර සමගිය ඇති කරගෙන අපි මේ ඉදිරි කටයුතු නිවැරදි කර ගන්නට ඕන. ඇත්ත වශයෙන්ම අනිකුත් ජාතීන්, අනිකුත් ආගම් අදහන අය බුදු දහමට, බෞද්ධාගමට, සිංහල ජාතියේ මේ හද ගැස්මට ගරු කළ යුතුයි කියන එක අන්‍යාගම් වලිනුත් අහන්න ලැබුණා. මේක ඉතා වැදගත් දෙයක්. සියලු දෙනාම විදේශීය යම් කෙසේ සංස්කෘතික පැලයක් අප රට රෝපණය කරලා මේ අප රට යම් කිසි විදේශීය සංස්කෘතිකයකට
මේ පෙළගස්වනවා වගේ අනිත් ජාතීන්ට සිංහල ජාතියට හැඟෙනවා නම් එතවසින් ඒක කලසල්ලට හේතුවක්. ඒක නිසා මගේ අදහස අනිත් ඔය පූජකතුමාලා කිව්ව වගේ අපි මේ බෞද්ධාගම කියන එක අපේ මුතුන් මිත්තන් රැක්කේ එක්තරා වගකීමක් ඇතුව මේක රැකලා ආරක්ෂා කරලා මතු පරම්පරාවට දිය යුතුයි කියන හැඟීමයි. ධර්මපාල තුමාණන් දිහා බලන්න කොච්චර ඈත අතීතයක ඉඳලා එතුමා බුද්ධාගම වෙනුවෙන් කරන ලද සේවය අද ලෝකයේ සැමටම යම්කිසි ආශිර්වාදයක් වෙලා තිබෙනවා. ඒ මොකද සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම යුදුකමක් වගේ එකක් තියෙනවා. බුද්ධාගම රැකගෙන බුද්ධාගම පෝෂණය කරලා ඒ ලෝකයටත් දී යුතුයි කියන භක්ති ප්‍රණාමක අදහස අපි සියලු දෙනා තුළම තිබෙන නිසා ඒ නිසා සියලු ජාතීනුත් ඒ අදහසට ගරු කරලා බෞද්ධ මේ ගතිගුණ බෞද්ධ පිළිවෙත් ආරක්ෂා කරන්නට අපහසු නම් ඒවා ගරු කරන අයට යම්කිසි ගෞරවයක් දක්වලා බුද්ධාගම සුරක්ෂිත කරමින් අපේ දේශයට ගැළපෙන අපේ භූමියට සරිලන විදිහට ජීවත් වෙමින් අපේ අනාගත පරම්පරාවන් වලට ඊටාම හොඳ සෞම්‍ය ඊටාම හොඳ දේශයක් පරිවර්තනය කිරීමට සියලු දෙනාම වෙසක් දිනේදී අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා නම් අන්නේ ඒක මේ වෙසක් දිනේ තියෙන සුවිශේෂ සංකල්පනාවක් හැටියට දකිමින් ඔබ සැමට ඉතාම වාසනාවන්ත සුභ වෙසක් මංගල්‍යයක් වේවා. සියලු දෙනාටම ලන්ඩන් බෞද්ධ විහාරයේ සිට ඔබ සැම දෙනාටම ලංකාවාසී සියලු දෙනාටම මේ මහා බ්‍රිතාන්‍යයේ සිටින අපේ සියලුම බෞද්ධ ජනතාවටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් අපසංගව සම්බන්ධ වන්නේ බොරැල්ල අතුල දස්සන මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය අතුල ස්වාමින් වහන්සේ. අපේ හැමතුරුනේ තරුණ පරම්පරාවට මේ වෙසක් සතියේ දෙන්න තියෙන පණිවිඩය කුමක්ද? විශේෂයෙන් මට මතක් කරන්නට ඕනේ නාචින්තේ අන්තෝ පුරිසෝ විශේෂ මදි ගච්ඡති කියලා බුද්ධ වචනයක් තියෙනවා. යම්කිසි කාරණයක් පිළිබඳව අර්ථාන්විතව මධ්‍යස්තව අන්තගාමී නොවී හිතන්නේති මිනිස්සු විශේෂත්වයකට දියුණුවකට පැමිණෙන්නේ නැහැ කියලා තමයි බුද්ධ වචනේ සඳහන් වෙන්නේ. මෙතනදී අපි ගන්නට ඕනේ විශේෂයෙන් තරුණ මනස ගත්තාම තරුණ මනස හරි ක්‍රියාකාරී වැඩි. එතකොට මේ තරුණ මනසට වැරදි අනුශාසනා වැරදි මඟ පෙන්වීම් ලැබුණාම සමහර වෙලාවට තරුණ ජවයේ නිසා නොමගට යන්නත් පුළුවන්. නිවැරදි අනුශාසනා ලැබුණොත් තරුණ ජවයේ නිසා සුමගට යන්නත් පුළුවන්. මොකද තරුණයා නිරන්තරයෙන්ම බලන්නේ ඔහුගේ ජවයේ ශක්තිය උපයෝගී කරගෙන ඉක්මනින් ක්‍රියාත්මක වෙන්නට. එතනදී අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. මොකද අපි අවුරුදු 30කට ආසන්න කාලයක් මුළුල්ලේ අපේ රටේ යම්කිසි ත්‍රස්තවාදී වැඩපිළිවෙලක් යුද්ධයක් ක්‍රියාත්මක වුණා. ඒ යුද්ධයේදී අපට තිබිච්ච වටිනා මානව සම්පත් අහිමි වුණා. අපේ දේපල, අපේ වස්තුව, නොයෙකුත් දේවල් අපට අහිමි වුණා. ඇයි එහෙම වුණේ? අපි හිතුවේ නැහැ, දුරදිග බැලුවේ නැහැ. මෙතනදී අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. හිතට වේදනාව, දුක කියන එක එහෙම එනවා. මොකද මම දකිනවා මේ රටේ ත්‍රස්තවාදී දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි දේශපාලන ත්‍රස්තවාදී, අනිත් එක තමයි කුජ්ජල සහ කණ්ඩායම් ත්‍රස්තවාදී. එතකොට දේශපාලන ත්‍රස්තවාදී විසින් කණ්ඩායම් සහ කුජ්ජල ත්‍රස්තවාදීන් පෝෂණය කරනවා, රකින්නවා. එතකොට මේ දේශපාලන ත්‍රස්තවාදීන් අපි පත් කරලා යව්වේ කතිරේ. ඔතන තමයි දෝෂය තියෙන්නේ. ඔබ හිතන්න, බුද්ධිමත් වෙ හිතන්න, මම කියන දේ කතිරි කියන්නේ වැරදිනේ. දැන් අපි පාසල් අධ්‍යාපනය ගත්තාම පාසල් අධ්‍යාපනය අපි ඉගෙන ගන්න කාලේ අපිට ප්‍රශ්න පත්‍ර දෙනවා. අදාළ ප්‍රශ්නෙට පිළිතුරු නිවැරදි නම් හරි ලකුණනේ. එතකොට අදාළ ප්‍රශ්නෙට පිළිතුරු වැරදි නම් වැරදි ලකුණ.
එතකොට 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා ඉඳලා ගිය 2017 දක්වා පවත්වපු සියලු මැතිවරණවලදී අපි ඡන්දාපේක්ෂකව පත්කලේ මොන ලකුණෙන්ද? කතිරේ. ඉතින් වැරදිනේ. ඔබ හිතන්න. බුද්ධිමත් බත් කනවා නම් හිතන්න. තනකොළ කන අයට ඔබ හිතන්න අමාරුයි. බත් කනවා නම් අපි කල්පනා කරනවා අපි කොතනද ඉන්නේ කියලා. එතකොට මේ පුජ්‍යලයන් පත් කරේ කතිරෙන් නිසා කතිරි ගැන වැරදි. එතකොට තේරීපත් වෙලා ගිහිල්ලා රටට හිත කර දේවල්ද කරන්නේ නෑ. රට වටේ මුහුද තියෙනවා. තින් මානු පිට රටින් ගේනවා. කවුද මේව කරන්නේ? අපි පත් කරලා යවපු අය කතිරෙන්. එතකොට වැව් 33,000ක් තියෙනවා කියලා මේ පොත්වල සීනුවා සඳහන් වෙනවා. එතකොට ඊශ්‍රායලයේ තියෙන එක වැවයි. මුළු යුරෝපෙටම එළවලු යවනවා. පළතුරු යවනවා. අපි 33,000ක් තියෙනවා. මොනවද කරන්නේ? මුකුත් කරන්නේ නැහැ. ඇයි? කතිර ගහලා යවපු නිසා. ඒතර කුච්චර වැරදි බඩ කරනවාද? දැන් සමහර දේශපාලන ත්‍රස්තවාදීන් කරන ප්‍රකාශ දිහා බලනකොට දෙයිනේ මේ අපේ රටේ ඉන්න මේ සිංහල, දමිළ, මුස්ලිම් සියලු වර්ගයා සමගියෙන් ඉන්නේ. ඔවුන්ගේ ප්‍රකාශ නිසා අද මේ මිනිස්සු බලන්න මොනතරම් ආවේගශීලී තත්වයකට පත් වෙනවද? එතකොට කවුද මෙතනට ආවේ? මේ දේශපාලන ත්‍රස්තවාදී. ඒ නිසා අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. බුද්ධිමත් වෙලා සාමකාමී. මොකද මේ ලෝකෙට අවිහිංසාවාදී පණිවිඩය දීපු මේ ලෝකෙ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රවරයෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා උන්වහන්සේගේ ගුණ අනුස්මරණය කරන වෙලාවෙදී අපි හිංසා වැඩ කරන්නට උදේ අපි කවුරු සමගි සම්පන්නව එකට එකමතු වෙලා මේ විපතින් රට ගොඩා ගැනීමයි අපේ මූලික පරමාර්ථය. ඒ නිසා අපි සියලු දෙනාම එකට එකතු වෙලා සමගි මුතු වලින් වටිනාම මුතු තියෙන්නේ මිනිසුන් ළඟ එකමුතු. මුතු වලින් තුට්ටුවක් වටින්නේ නැති මුතු තියෙන්නේ ඒත් අපි ළඟ ඒ කම්මුතු. නිසා අපි කම්මුතු වෙනව නෙවෙයි එකමුතු වෙලා මේ රට ආරක්ෂා කරගෙන රටට සෞභාග්‍ය උදා කර දීම සමගිය සහෝදරත්වයේ බැඳීම කියන උත්තුංග පණිවිඩයයි මට මේ වෙසක් දවසේදී දෙන්නට වෙන්නේ. ඒ නිසා ඒ තීරණය ඔබ සතුයි.
Thank you.